අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. දෙදහස් විසි හතර ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් දින විසි දෙකක් පමණයි. ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. එමෙන්ම සැප්තැම්බර් 4 සහ 6 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බලකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභු ආරක්ෂක කොට්ටාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩලය සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව සඳහන්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. මෙ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, බලංගු, රියදුරු බල පත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යයි. එසේ නොමැතිනම් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර ජනාධිපතිවරණයේ ආශ්‍රිත පැමිණිලි සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා. මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1347ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 6ක්, නීති උල්ලංඝනය කිරීම 1285ක් සහ වෙනත් පැමිණිලි 56ක්ද ඊට ඇතුළත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.